ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රඳවා තැබීම පිළිබඳව එෙහිදී ඔවුන් සාකච්ඡා කර තිබෙනවා. කිසිසේත්ම මේ අන්තර්ජාතික ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රචණ්ඩ එහෙම නැත්නම් සන්නද්ධ එවැනි වැඩපිළිවෙලක නියැලෙන බවට කිසිම සාක්ෂියක් නැතුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේ ක්‍රියාකාරී මර්ධනයට යොමු කර ගැනීම මේ රට ජාතික ජාත්‍යන්තර හැම පැත්තෙම අපකීර්තියට පත් වෙන හේතුව. හැමෝම මතක තියාගන්න ඕනේ මේක අන්තර්ජාතික ශිෂ්‍ය බල මණ්ඩලෙන් නතර වෙන්නේ නැහැ. ඊළඟට මේක අනිකුත් ශේෂ්ඨවලට වෘත්තීය සමිති සහ අනිකුත් ශේෂ්ඨවලට ගමන් කරන්න ඉඩ තිබෙනවා. මහජනයාගේ සහයෝගය අවශ්‍ය නම් මේ වලෙන් ගොඩ එන්න මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අවශ්‍ය කරන මේ මහජන විශ්වාසය මහජන ශක්තිය ලබා ගන්න ලොකුම බාධාව තමයි අද මේ ඉටියත් කළ තියෙන මර්ධනය.